අනිත්‍ය උණ්ඩ අනාවක කියනවා මූගේ අනාවක මූඩ හොයාගන්න දරුවාන දෙයියේ නේ උඹලා මෙච්චර මෝඩද අවදාක්වත් ඇඟිලි අල්ලගෙන නාඩි පිරිසා කරලා ගෙයි දෝෂ කියන්න පුළුවන්ද බැරිද අපිට එක විවෘත සංවාදයකට සජීවී සංවාදයකට පැමිණෙන්න මම වික්‍රමාර්ජය දන ගහලා වැඳලා සමාව ගන්නවද උත්තර දෙන්න මේවට ඕවා කරන්නේ උන් පුදුම කුපාඩි වික්‍රමාර්ජය අපේ රටේ ගෝප්තිකු ඉන්නවද එක බොරුවක් කිව්වොත් බොරු 100ක් කියන්න ඕන එක වහගන්න ඒකින්ද බොරු කියන්නේ ඇත්ත වෙන්න එපා අයිබෝවන් ඔබට ගැස්ට්‍රා කඩවත ගැස්ට්‍රයිටිස් වෙද මහත්මයාගේ YouTube නාලිකාවට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අපේ රටේ පහුගිය දවස්වල මේ කඩවත ගැස්ට්‍රයිටිස් වෙද මහත්මයා සම්බන්ධව බොහොම බරපතල කතිකාවතක් ඇති වුණා. මේ කතිකාවතේ බරපතලභාවය කොයිතරම්ද කියනවනම් අපේ රටේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වුණු චමුදිත මහත්මයා පවා මේ ප්‍රශ්නය පිළිබඳව සොයන්න මැදිහත් වුණා. මොකද චමුදිත මහත්මයා චමුදිත විත් ත්‍රුත් කියන අධ්‍ය උස්සේ කියන්නේ නිරන්තරයෙන් සත්‍ය ගවේෂණය කරමින් යන කෙනෙක් නිසා එතුමත් මෙතෙන්ට මැදිහත් වුණු වෙලාවෙදී මටත් ආරාධනාවක් ආවා දිලිෂාන් ඔයත් එන්න ඔයා හැම දෙයක් ගැනම හොයනවා ඇත්ත මොකද්ද කියලා හොයනවා මිනිසුන්ට ඇත්ත මොකද්ද කියලා හෙළි කරනවා සෑහෙන වෙහසනවා ඒක නිසා මේ ඇත්ත හෙළි කරන්න ඕනේ කියලා මට එන්න කියලා කතා කළා අපේ කඩවත ගැස්ට්‍රයිටිස් වෙද මහත්මයා අයිබෝවන් ඔබතුමාට අයිබෝවන් ආරාධනෙ පිළිඅරගෙන මම ආවා දැන් ඔබතුමත් එක්ක මේ ආපගම මට වීඩියෝ එකක් දුන්නා පැය දෙකක් විතර තියෙන වීඩියෝ එකක් බලන්න කියලා අපි මේ වීඩියෝ එක වම් ටිකක් බලාගෙන ආවා හැබැයි ඊට කලින් මේ අපි කතා කරමුකෝ දැන් අපි මේ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අපේ චමුදිත මහත්මයාත් එක්ක එහෙම ඔබතුමා සෑහෙන කතිකාවතක් ඇති කරගත්තන පහුගිය දවස්වල මේ ගැටුමට ප්‍රස්තුතිය වුණේ කොහොමද දැන් මොකද මේ ගැටුමේ தত্ত্বය ගැටුමේ தত্ত্বය ගැටුමක් නෑ හැබැයි ඉතින් එක එක 18 සම්නිදදා අහපව් කරලියට එන්න හදනවා. තේරුණාද? ඒ ආවට කමන්නේ. අපි බොරු කියන්නේ නේද? තේරුණාද? බොරු කියන්නේ නේද? කරලියට ආවට කමන්නේ. ඒකින්ද කරපු දේවල් පිළිගන්න බැරි නම් පිළිගන්න පුළුවන් සාක්ෂි මම ඉදිරිපත් කරන සූදානම්. තේරුණාද? ඒක තමයි දැන් ඔබට චෝදනාවක් කියලා වෙලා නැද්ද මට දැන් මොකද චෝදනාව මොකද මම දැක්ක මෙතන මේ චෝදනාවක් තියෙනවා මම කමෙන්ට් එක කරවමක් නැහැ මේ අපි නම සඳහන් නොකර මම කමෙන්ට් එක කියන්නම් මෙතන තියෙනවා එක කමෙන්ට් එකක් ඒ තමයි මේ ගැස්ට්‍රයිටිස් වෙද මහත්තයෙක්ටත් වඩා නිකන් මිනි මරුවෙක් වගේ ඝාතකයෙක් වගේ තමයි කියලා තමයි මම මේ කමෙන්ට් එක කොහෙන් මම මේ මෙතන මෙතන උඩ තියෙනවා මේ වෙද මහත්තයා මිනි මරුවෙක් වගේ ගැස්ට්‍රයිටිස් නෙමෙයි අලු ගෝසුවෙක් වගේ කියලා කමෙන්ට් එකක් එමු දාලා තියෙනවා දැන් මේ ලොකු චෝදනාවක් අපහාසයන් දිල්ෂාන් සාමාන්‍ය විලාසිතාවක් තියෙන දයක් කරනකොට තේරුණාද දැන් ඔයාගේ ගෙදෙට්ට ඇවිල්ලා කවුරු හරි දිල්ෂාන් මහත්තයා ආයිබුවන් කියලා කතා කරොත් එමු ඔබතුමා මොකද කියන්නේ ආයිබෝවන් කියලා පිළිගන්න. ආයිබෝවන් කියලා පිළිගන්න. දැන් ඔබතුමා මාව පිළිගත්ද? එතකොට දිල්ෂාන් ඔයාගේ ගේට්ටු ළඟට ඇවිල්ලා යම් කෙනෙක් පරස වචනේ කතා කරලා බිව්වා කරොත් ඔයා හැසිරෙන්නේ කොහොමද? ඔයාගේ විලාසිතා වෙනස් වෙනවා. ඒක තේරුම් ගන්න බැරි කමයි තියෙන. ඒක මට කරන්න දෙයක් නැහැ. තේරුණාද? යකාගේ හැටියටයි විමානේ ඈ අනිවාර්යෙන්. අහලා දිනවනේ ඔයා. අහලා දිනවනේ. හරිද? ඒකින්ද ඒ චරිතය හැටියට වෙලාව හැටියට ඒ විදිහට හැසිරෙන සිද්ධ වෙනවා නිසා දැන් එකයි තු කතාව නේතුව අලු ගෝසෙක් වත් අතරේ මේ නෙවෙයි නේද දැන් ඔබතුමා එදා ඒ හැසිරීම ගැන ඔබතුමාට පසුද වෙනවද මොකද්ද ඒ හැසිරීම පිළිබඳව පසුද වෙනවද ඔබතුමා නෑ පසුද වෙන්නේ නෑ පොඩු පසුද වෙන්නේ දැන් එතකොට මේ කතාවෙන් මම අහගෙන යනකොට මම මෙන්න මෙතන මේ අපේ දාම්දයාගේ සවුන්ඩ් එක පොඩ්ඩක් ඇහෙන්නේ ඔව් අර ජ්‍යොතිෂතුමා යම් කාරණාවක් වෙන්න මෙන් කියනවා කියන්නේ නම් පාරම්පරික වෙද මාත්‍ය කියලා මම දැක්ක වීඩියෝස් වල යාගේ නම ඔව් බුලට ගන්න ඕනේ කතාවේ කියා ගන්න බැරි උගත කතාව ආ ඒකට තාපව ගන්න ඕනේ ඔව් මේක ගන්න ඕනේ ඒක උත්තර දෙන්න ඕන ගන්න පොඩක් අරකො හරි අපි මෙතනින් ගමු අයිබෝවන් වික්‍රමාර්ච වෙද මාත්‍ය මේ කතා කරන්න අපේ මේ මාධ්‍ය සගයේ කිසියම් ආකාරයක සුළු වශයෙන් හෝ දැනුවත් වීමක් වෙන්නේ
Mena metana mei karna vatina deng etana me budurajana nvase tunkal deka samahara velavan de unvase yatarte deka deka unan venas karna puluang unat usahagrene usahagrene makutu ema karna ng mei timeline neka yana deng mei karna ka venam mei timeline neka venas wena tibuna be unvase kenku yam karma shakti atieno nang e karma shakti ya. Paladima kala yutu inang unwanse eka dida prastava laba dila ibasa badaragena sitiya. Namuth e karma shakti wenas karanna puluwan nan unwanse eka wenas karanna medhiyata api dakka. Etukota Nilsan oya kiyanne dan me budu rajanan wahanseta samana karanna puluwan kiyala Wickramarachchiwa. Nae mang eka nemei kiyanne. Dan me Wickramarachchi mahathaya kiyenawane me Chinchamanikawa awa dharmitiyak bendagena awa mul avasthaveedi Sakkadeviyo eka ewilla budurajanan wahanse kaale ewilla minissunta dharmaya avabodha kire ganeema sada avabodha karaganna denna ona nisa budurajanan wahanse siyalla siduwenna erala noyisela bala sitiya ow harida ow itupase buduhamthuru wahanu kodada සියලු සත්‍යයන්ද ධර්මය අවබෝධ කරගන්න. සද්දකින් මුදවන්න සංසාරෙන් මිදෙර කරවන්න. එතකොට බුදුරජාණන් වහන්සේ උමනාකම තුමුණා මිනිසුන්ට කරුණ ඉදිරිපත් කරන්න. ඔව්. යථාර්ථය අවබෝධ කර දෙන්න. ඒවට එක් එක් සිදුවීම් අවශ්‍යයි. එක් එක් සිදුවීම් අවශ්‍යයි. ඔව්. ඒ සිදුවීම් අත්තම උතුනුනේ. එතකොට මෙයා හිතනවා නම් මෙයා තුන්කල් බලල විරල මෙයාට මේ වගේ දයක් කරන්න පුළුවන් නම් මේ වගේ අමන මෝඩෙක් නැහැ. Tenna, nam, itu kote cinci manika wa dharma di betang na awa, ikete, hebei, buduhamadru,
අතල්ල මිරිකන්න ගියේ නැහැ. ඔව්. විනේව දෙන්න ගියේ නැහැ. ඔව්. ගෙවල් ගාන කොඩි විර කරන්න ගියේ නැහැ. හ්ම්. දුකසක් බලන්න ගියේ නැහැ. ඔව්. දැන් මූට සමාන කරන්නද කියන්නේ? නෑ මං එහෙම කාරණාවක් මෙතෙන්දී අරගන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ නෑ මෙයා හදන්නේ. ඔව්. ආ ඒක නෙමෙයි මං හිතෙන් හදන්නේ. ඊයා හදන්නේ සමාන කරගන්න. ඈ මාර ප්‍රශ්නයක් වේ මේ දිලසහන් මිනිහෙක් වැරදි කරලා ඈ බුදුහාමුදුරන්ගේ ජාතක කතා වෙලෙ තව දේවෙන් ඔව් බේරෙන්න පුළුවන්ද ඒක කොහෙද බේරෙන්න බෑ දනුස් කවුද දිලසහන් ඔව් මෙයා කරු වැරද්ද හරිද දිලසහන් මේ හිතන්නකෝ අපේ රටේ මෙච්චර මෝඩයෝද මේ කාන්තාවගේ අත පැයක් විතර අල්ලගෙන ඈ ඔයා හිතනවද මේ ඇඟිලි දෙකක් අල්ලගෙන නාඩි අල්ලගෙන ගෙයි දෝස කියන්න පුළුවන් කියලා නේ ලංකාවේ ඉන්න ආයුර්වේද හෙළ වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යරුන් මං අහනවා කවදාක්වත් ඇඟිලි අල්ලගෙන නාඩි පිරිසා කරලා ගෙයි දෝස කියන්න පුළුවන්ද බැරිද උත්තර දෙන්න මේවට ජනතාවගෙන් මං අහනවා කරන්න පුළුවන්ද බැරිද දෙයියනේ උඹලා මෙච්චර මෝඩද යකෝ ගෙදර තියෙන භූමි බෝස දෝස කියන්නේ කොහොමද කාටවත් අතක් කරලා මම දන්නේ දෙයක වාස්තු විද්‍යාව මිසක් නාඩි ශාස්ත්‍රය නෙමෙයි. එතකොට මේ වගේ කළොත් මේ මිනිස්සුන් රවට්ටන්න දන්නේ. ඈ දනුෂ්ක මේ මම තමා වෙන්න මේ දිලසන් ඔව් මෙතන තර්කය ඇවිල්ලා චින්චි මාණිකෝත් අරේ මේ නෙමෙයි. මේව සමාන කර කර මෙයා නිර්දෝෂ වෙන්න යදන්නේ. තේරුණාද දිලසන් මගේ දරුවන්ටත් වඩා මගේ දිමව්පියන්ටත් වඩා මට උතුම් ශ්‍රේෂ්ඨ පුජ්‍යලේ තම බුදුහාමුදුරුවෝ. අනිවාර්යෙන්. බුදුහාමුදුරුවන්ගේ සිරසේ අත තියලා වුණා මට දිවුරන්න පුළුවන්. මේක අපේ ඒගිය කාන්තාවට මෙන්න මේ දේ කරන්න හැදුවා කියන එක මට දිවුරලා කියන්න පුළුවන් දිල්ෂාන්. මම දැක්කේ තුනට අවස්ථාවේදී එයාගේ තීන යම්කිසියක් අපි ළඟ තිනවා. ඔව්. ඒ වෙන් ඔප්පු වෙනවා. තේරුණාද? නෑ. එතකොට කාන්තාව මට විශ්වාසයි එයා කිවි දේවුත් එක්ක මේක මේ දේ කරන්න හැදුවා දිල්ෂානෝද මට දිවුරලා කියන්න පුළුවන්ද දැන් මේ හැබැයි බුදුරජාණන් වහන්සේ දිවුරන්න කාටවත් අහිතියක් නැහැ හොඳේ හරිද ඒකින්ද මං දිවුරන්නේ නැහැ හොඳේ හරිද තර්කෙ මොකව ඕනේ කරවොත් මං දිවුරලා පෙන්නනවා හොඳේ දැන් මම මේ වීඩියෝ එක මම දැන් මෙතෙන්ට එන කලින් මම පොඩි වෙලාවක් බැලුවා විනාඩි 20 කතර කාල සීමාවක් මම මේ වීඩියෝ එක බැලුවා එතෙන්දී මට ආව එක ප්‍රශ්නයක් මොකද්ද වික්‍රම ආරච්චි ජ්‍යොතිෂ වේදියා සමග ඉන්න වුණ මේ ප්‍රශ්නය ස්ක්‍රිප්ට් එකකද සිද්ධ වුනේ පිටපතක් අනුවද ඒක සිද්ධ වුනේ පිටපතක් කියන්නේ දිල්ෂාන් කවුරු හරි වරදක් කරුවොත් ඒ වරදට කවුරුම හරි දඬුවම් දෙනවා ඔව් හරිද දඬුවම් දෙනවා මේක අහඹු සිදුවීමක් බය නැතුව කියනවා අහඹු සිදුවීමක් නෙවෙයි හ්ම් ඒ කියන්නේ ඔහු මේ වගේ තිරිසනෙක් කියලා දැනගත්තා ඔව් මාළුව වල්ලන්න එක්ක දැලක් දාන්න ඕන එක්ක එමක් දාන්න එමක් දාන්න ඕන හැබැයි මං අහන්නේ ඒකට දැන් මෙතන මේ වික්‍රමාරච්චි මහත්තයා කියන එක තනකදී මේ ගල් වගේක් අරන් ආවා කියලා ගෙදරින් ගෙනාවා කියලා ඊට පස්සේ ආයෙ කියනවා පන්සලෙන් ගෙනාවා කියලා කියනවා ඒක මේකයි එතනදී ඇවිල්ලා එකම දේ තමයි කාරණේ අපි දේවාල ගොඩකට මේ සිද්ධි සම්බන්ධව නිරීක්ෂණය කරලා තිබුණා එතනදී කොමගමේ පන්සලෙන් තමයි අරන් ගියවිලා දැන් දැන් වලට අරන් ගිය තැන් දිනවද? ඊ අවස්ථාවේදී හැබැයි බලන්න මොන තරම් පිරිසන් ගති වුණත්ද කියලා ඒ පොයින්ට් එක තමයි අල්ල ගන්න හදන්නේ. එතකොට මූ කියලා භූති වනුවක් කල්ලපු එක. ඈ? ඊව නෙවෙයි වැඩ. නෑ. තේරුණාද? ඊව වැඩක් නෑ. මේ පැටලිච් එක කතා කරගෙන යනකොට පැටලෙනවා. ආ. තේරුණාද? පැටලෙනවා කතා කරගෙන යනකොට. ඒක සාමාන්‍ය දේවල්. ආ. මේකට බේරෙන්න ඒවා කියලා බෑ හොඳේ හ්ම් දැන් මේ වික්‍රමාරච්චි මහත්මේ භූති වනුව කල්පු කාරණාව සම්බන්ධයෙන් මම විමසීමක් කරන්න නැත්නම් මොකද මම මේ කතාව කරමු දිල්ෂාන් මේ මෙහෙම දේවල් දිනවන වෙලාවලා දැන් මේක කියනවා මේක කතරගම දේවිය කතා කරනවා කියලා එතකොට මේකට මේ ඉච්ඡදී කතරගම දේව කිව්වේ නැද්ද ළමයින්ට කිව්වලු මට මෙහෙම දෙයක් වෙනවා කියලා යකෝ කාට හරි පඩයක් ගියයි කියලා මේක අනාවේ කියන ප්‍රසිද්ධි ඇයි ඕක කියන දුන්නානේ මට මේ වගේ අපහාසයක් වෙන්න තියෙනවා මගේ නියෝග වෙන්න තියෙනවා කියලා කියන්න දුන්නානේ ඒතුළු කන්දලේට එකංගිල්ල අර වත්තර එකයිනවා මේක කියන්න දුන්නානේ මේක දැනුම් නැද්ද
අනිත්‍ය උණ්ඩ අනාවක කියනවා. මූගේ අනාවක කිය මූට හොයා ගන්න බැරුණානේ. ඈ එතකොට දිල්ෂාන් ඈ මේ මේකප් මේක පට්ටපල් බොරු කියන්නේ නේද? මේක පට්ටපල් බොරු කියන්නේ. හරිද? ඒකින්ද මුව මරන්න දුන්නේ. හරිද? එව්වේ අපරාධයක් කියලා හිතනවා දැන්. දන්නවද? එව්වේ අපරාධයක් කියලා හිතනවා. දෙන්න අපිට පොලිසියට තල්ලු දෙන්න තිබුණේ. අපේ එහෙම කරේ නැහැ. දැන් එතකොට මේ සම්බන්ධයෙන් කියන දිල්ෂාන් එතකොට දැන් ඔය අපි මේක රස කතාවක් ගේන්න බැවිලා. කතරගම දෙයියෝ. ඔව්. කතරගම දෙයියන්ගේ වාහනේ තමයි මොනරා. හරිද? ඔව්. එතකොට ලිංගි වැසිරෙන්න තහනන්නේ. ඔව්. දෙන්න. ඒකනේ පිල්ලි විදියලා විල්ලා දඟලලා විල්ලා ධාතු ටික ඇරියට පස්සේ තිබෙඩ කන්නේ. ඔව්. ඈ? මූ මොකද කරේ? මු පිල් විහිදු අයිගෙන සරම ඈත් කරා. ආ. හරිද? ඈත් කළා තමයි දෙන්න හැදුවේ කාන්තාවට. හ්ම්. තේරුණා? ඒකනේ මුට ළමෙක්වත් නැත්තේ. ඈ? මුට ළමෙක්වත් නැත්තේ ඒක. හ්ම් හ්ම්. බොරු නෙවේ. දිල්ෂාන් මේක කියනවා අවිල්ල විල්ල මොනවද? නෑ. ගෙදර උඩ තට්ටුවේ තමයි බුදු පිළිම අරේනේ දෙවියන් පින්තූර තියෙන්න ඕනේ. හ්ම්. හැබැයි මේකගේ කතරගම දෙවියෝ ඉන්නේ කොහෙද දන්නවද? යටම තට්ටුවේ. නෑ. තේරුණාද? හ්ම් හ්ම් ඒවත් අපි පෙන්වන්න ඕයි දිනවා. තේනවා. ඔව්. දැන් මේ වික්‍රම ආරච්චි මහත්මයා මෙතෙන්දී තව කාරණාවක් කියලා මම ඒ තැනට මට ඒ වෙලාවත් එක පොඩක් එක හොයා ගන්න පස්සේ දැන් මේ මෙතුමා සඳහන් කරනවා ගෙදර ඇතුළට ගියේ මේ සර්පයෙක් සිටියාය ඒ සර්පයාව ගන්නේ කියලා. ඒ කියන්නේ කන්දලේ අර වත්තේ දිවිච්ච ගෙදර ගේ කාමරේට ගියා. ඔව්. දැන් එතකොට මේ සර්පෙක් සාමාන්‍යයෙන් සර්පෙක් ගෙදරට ආවට පස්සේ අපි ඩොබට යනවනේ යන්න ලැජ්ජයි. හරිද? මූ හිමීට ඈත් උන්නේ අර නංගිව කාමරය ඇතුළට ගන්න. තේරුණාද? කාමරය ඇතුළට ගන්න නයා පෙන්වන්න තමයි ඈත් උන්නේ මුගේ නයාව. නමුත් මේ නෑ සර්පෙක් කිරේනේ අර නංගිට අග්ගල සර්පෙක් විදි මත සර්පෙක් කියලා එළියට පෙන්නා. හ්ම්. අන්න ඒකයි සත්‍ය සිදුවීම. නෑ. එහෙම නැත්නම් ඒවිල සර්පෙක් කියලා මේක කියනවා දෙයියෝ බලන් හිටියා මෙම කියන මේක තව කියනවා දිල්ෂාන් මගේ බෙල්ල හිර කරගෙන ඉඳියා මරේ කියලාද බුදුහා මට දිවුරන්න මෙවකට නෑ විල්ල හරිද මේ දිල්ෂාන් අපේ අම්මට අවුරුදු 90 ගණක් වෙනවද හරිද මට අම්ම කියන දිවුරන්න පුළුවන්ද අම්මා හෙට උදේ මැරේ කියලා මැරලා ඒ කියලා මට ආරංචියක් එයි මම මේ බොරුවක් කියන්න නම් හරිද මූගේ බෙල්ලට කිසි දෙයක් දාලා හිර කරේ නෑ හොඳ මූගේ ඔළුවට තුවක්වත් තිය අඩු ගන්න බේත්තල කැල්ලක්වත් තිබෙන්නේ නෑ හොඳ නෑ මම මේ බොරුවක් කියන නම් මගේ අම්මා හෙට උදේ මැරේ හ්ම් මට ආරංචියක් කියන්නේ නෑ නෑ හරිද තේරුණාද ඔව් මගේ බිරිඳ මැරේ හෙට උදේට නෑ දැන් දරුවෝ ඉස්කෝලේ යන ගිලා දෙනවා ඇක්සිඩන්ට් එකක් කරලා මැරියොනේ හ්ම් මම මේ බොරුවක් කියන නම් මූගේ ඔළුවට තුවක්කු තිබෙත් නෑ නෑ බෙලි හිර කරෙත් නෑ හ්ම් හ්ම් හරිද ඔය කිසියක් කරේ නැහැ දිල්ෂාන් කිසිම ආකාරයක හිරිහැරයක් කරේ නැහැ ඒ කියන්නේ නෑ හිරිහැරේ එතනදී යහට හිරිහැරයක් ඒක නයි මූව මේ අල්ලා ගැනීම හැදීම මත හරිද පිළිරපත් වෙනවා නැත්ද නෑ මං අහන්නේ ඔබ මේ නීතියේ වැරදිකාරයෙක් වෙන විදිහේ හිරිහැරයක් ඔහුට කළේ නෑ නෑ ඒ කිසිදයක් කරේ නැහැ දිල්ෂාන් නෑ නීති හිරිහැරයක් වෙනවා නම් ඉතින් අපි මිනිහව රිලීස් කරන්න නෑ නේ ඉස්සල්ලා විල්ලා ඔව් අපි බලන් අපි අවිල්ල විල්ලා පොලිසියට අල්ල දෙනවනේ ඒවත් අල්ල දුන්නේ නෑනේ මේක අඬපු හිඳයි නේ මේවා කරන්න එපා මමත් බැලුවා දිල්ෂාන් ගහින් වැටිච්ච මිනිහට ගොඩ යන්න වගේ වෙනවනේ ඒක හිඳයි විල්ලා පොලිසියට බාර දුන්නේ අපි කරු මෝඩ වැඩ යන්නේ ඒක ඔකව නැත්තම් දවස් 14 උ දම්මල එවන්න තුමුනේ තේරුණාද දැන් ලංකාවේ ඉන්නේ අපි ලංකාව කියන්නේ මේ දූපත් රාජ්‍යයක්. අපි කියන්නේ දූපත් මානසිකත්වයෙන් ඉන්නේ මේ සෝෂල් මීඩියා වල අපි කියන්නේ දූපත් මානසිකත්වයෙන් ඉන්නේ කියලා. ඔබ දකින්නෙත් එහෙමද? මෝ දූපත් නෙවෙයි මූට තියෙන්නේ මාර මානසික රෝගයක් තියෙන්නේ ඇවිල්ලා. තේරුණාද? දිල්ෂාන් ඔයා හිතන්නකෝ ඇවිල්ලා මේ රටේ මිනිස්සුන්වද මේ අන්දන්න හදන්නේ. මේ රටේ මිනිස්සුන්වද මේ මෝඩයා කරන්න හදන්නේ. ඈ කාවුද මේ රවට්ටන්නේ ඈ ඔයා හිතන්න ඒ කොඩිනියක් තියනවා කියලා මෙච්චර කොඩින විසි ගන්නත් කොහෙද කරලා තියනවායි කිව්වා ඔව් ඒ කරලා ගිහිල්ලා විරලා දිල්ෂාන් මං අහන්නේ ජනතාවගෙන් අහන්නේ හ්ම් ඈ ඕන දෙක ක්‍රමවේදයක් තියනවා මම කියන මගේ ක්‍රමවේදෙ මේක තමයිලු එහෙම කරන ඕන ජලතරයක් ඕන කෙනෙකුට දාන්න පුළුවන් නේ දැන් ඔබ කියන්නේ කොඩිවින නැහැ කියලාද මොන කොඩිවිනද දිල්ෂාන් හ්ම් තේරුණාද
mau patpal baru kerana kita api dana gatta, mau api itu orang kama tuh bukan mau ratet, mau mevagi kodi ini, mau i kodi ini, minisungu rawatan ne mevidiai, minisungu sali kerana ne mevidiai, mungkin kupahat kama mekai kini kan ratet pinna na api itu orang itu bukan, ini sanda kerana kita api pavicara, negian ne, hari diusang moya hitan ne. Botol anu mai, bitter CI. Hari itu, mem api biru dah ada ini, mem putih apa no? Ini malam ni pulang tu dia ni, api dana biru dia, dekala tiada biru, tatu tiada tatu orang jiwang kalau biru lah, antum ni meyakar ada pasi, nulur dah lah, getar getar ada pasi, putih apa, dilsan, nulur mem udah pahin no? Ini katamai botol itu dah lah, badam dah lah, mudah ni biskaran ni. Hari itu, ini bos aman ni jangan tahu dana tiada pulang, itu kalau meka, ini kalau muka dekare. Ada banyak orang yang keluar keluar, keluar keluar, guni ke dah keluar, dah keluar, biar lah. Dan mereka kira light, ni mana pakai mereka light, dikeru mana pakai ni hiti. Apa yang itu persoalannya? Itu pasti hilang biar itu mana kerana apa? Anda kerana biar mereka gad dah keluar, mereka gad katte. Itu pada diri saya, saya kira no, macam ni, mam mereka kodi nak apa, no orang terlalu kira pasal mereka gad dek dekat dia no kira biasa. Itu kalau ayah balan, Vikramarji gad dek dia itu Vikramarji, bayi bela kelana mana kan? Ayi. Tamangkaru warda kinnan? No. Tamangkaru warda kinnan? Ara, anda rehat pokar itu raja malika awat awan ni mall gasoling, engkau tak gahgin nanti netto pirisak. Netto pirisak? Eke helikar ini anda rehat ni ara me atur ready panggilu tagin. Panggilu tagin. Itu ni tamai gahgin. Itu kote dirisan. Me angka dan siya mantar dah digatin orang. Ika mantar ya padan ni me kata. Unna. Itu kote dirisan me angkin wa? No. Mang ya uang, Vikramarji wah, meteling tapi, bi pasir meteling kelatarin wah. Tapi si dia dan wana, jalan dan diri tak kira. Eko diusah mereka danne, hari tu. Ini hamud dia kalau makan itu mai, ni pasir kira. Udah berasalan mana pasir kira na? Tangan katakan na pasir kira na. Bi mar bukri kama mugi dia ni, mama kira orang tu, toge bukri kama itu tiaga ni pasir kira. Berapa tahun memang kira? Tuh ke mukri kami pa? Ibu kira ni mama? Ayi, mui cerita mukri, Hebe, mama tawat tengah kira ni villa madhi wedi ngerti aje. Hari tu, promo ke TV ke channel ke ahit karo? Itu mungkin nama mama tengah ini mana? Ni mama puji lekone? Ia ahit ini ni mui cerita tiri serik kira. Eki ni berapa tahun kira? Hebe, itu pas ya, kiri mana tergelar jemma? Ini bagi mabat mahdi ini itu mai fonda gak kuno tu na kau deh, promosi ke tarang, tarang kita mang istu dewan tengkar na mevila gaye, apa korre passe hamba gaye na, terima, oh muka dana katta hari ropu na kira dana katta mevila gara tarang kita bi apa meka diha beliyo deh, tarang kita mang aradna agarnya, ubu bagi sesta ya, ini deh ten, samugan nipa, evila berusaha ngkaran, inna matik berusaha ngkaran. Tiada nada. Sakti hamu orang pun tidak dengar. Obagi mak dia kai. Obagi bagi sesuatu jele. Ikan mangawang komputer istudi antrena. Deng, bama wujudnya perbincangan kebutingi mending tarang sah, mama sah, tawat apa yang madhyvedi, tapi madhyvedi in tritya kek, obatum awas sah, Vikramarji mati awa ekta sammuka kalla, wujudnya katika awat katat sudanam dekela kebutingi. Mama sudana. Eh mana orang? Apa Vikramarji mahatma yang ada? Deng, mereka itu nama samaj itu lalu bahu dina itu lalu kata apa hati lakuin matur awak tu. Mungkin ada YouTube itu lalu recorded program mereka ni me. Live stream mereka kiri hati. Apa mereka kata apa sedekaran saudara. Mama tanya ing ni me. Apa madhyvedin trittya? Apa madhyvedin trittya? Sah obatuman lalu depala. Depala. Itu kita pilih tende me. Mungkin mana? Mungkin ada mungkin. Api? Sangmadi. Sangmadi aku pilih. Itu kita api ya sidde unai muka agde. Ettakian ya kau tu kini pilih tu jam paman kinpo. Oh. Samaja kita kerana pulang kita. Kerana pulang. Orang orang dah obat kerana pulang. Obat tu malas ti. Malas ti. Eke mama mungkin mati. Eh mana orang? Api Vikramarji mahatme ada. Mungkin tanpa tu mami video kita kini mana? Obat tu mana tat? Awastha waktu ya nama. Adhasak dakwa na. Virut sangmadi ag. Recorded ni me, sajivi. Makudah recorded ni kak kuno tu ngem make bana preksha ya kena bola make edit kerela. Ita pas sedih hati rutin aku lah. Insapi sajivi me kata apa gini anak puluan lah. Mangitan ni ke dekai.
එතකොට මේ කවුද මේ දිල්සන් මේකෙදි මෙයා කියනවා මගේ නමවත් කියාගන්න බැරුණා කියලා. අපේ කතාවක් තියෙනවා දිල්සන් මෙහෙම දියක්. බතල ගන්නව නම් ඔත්තේ හතරමයි වැඩක් නැහැ කියලා. ඔව්. එතකොට චමුද මහත්තය දාවි මොකටද? ගොසිප් එකක් ගන්න. හ්ම් හ්ම්. මුගි චරියව ගන්න. මං ගැන හොයන්න විලියද? ඔව්. මං ගැන හොයන්න ආව නම් අන්න චමුද මහත්තයට පුළුවන් කෙලින්ම ඔබතුමාට අයිතිය මොකද්ද? ඔබතුමාගේ නාමය මොකද්ද? මේක කියලා අහන්න දුන්නා. ඔව්. තේරුණාද? එතකොට මේකගේ මේ මෙව් එක හොයන්න ඇවිල්ලා විතරලා මගේ මෙව් එක වැඩක් නැහැ. එතනයි මං අහන්නේ පොඩ්ඩක් දතර කරලා විතරලා ඔබතුමාට මං කියන්න මොනවද කියලා අහන්නේ. ඔව්. තේරුණාද නෑ සාමාන්‍ය චමුදිත මහත්මය කියන්නේ ජේෂ්ඨ මාධ්‍ය ප්‍රවීණයෙක් කොහොමද එතකොට මේ සාමාන්‍යවිල්ලා දිල්සහන් මම දැක්කේ මාධ්‍යවේදීන් අතර සාමාන්‍ය අපැත්තෙන් බර එපා කරමු එක තමයි චමුද ඒ ඔහු ඇත්ත කතා හොයන නිසා හරියට හරි ඒක මූ එපා කරපු එක කියලා අනිත් උන්ට පේන්නේ කොහොමද දන්නවද ඇයි කිසිම දෙයක් ඔව් ඍජුව ප්‍රශ්න කරනවා ඍජුව මහනුව ප්‍රශ්නය ඍජුවම ඔව් කෙලින්ම channel එකට දානවා ඔව් හරිද අනිවාර්යෙන් තේරුණාද එතකොට කවදාහක්වත් ඇවිල්ලා කවුද මේ චමුතත් කරනකොට බොරු කියන්න බෑ හොඳේ බොරු කියන්න බෑ බොරු හදන්න වෙලාවක් නෑ පුළුවන් නම් කියන්න ඇවිල්ලා විල්ලා චමුතත් එක්ක බද කරන්න කියලා වැඩසටහන් කරන්න කියලා වික්‍රමචිද විකුමාරජි කියා ගන්න බැරි වෙනවා. ඇයි? මූ නිතරම හොරකමෙන් බොරුවෙන් වංචා. මූ කියනවා මංගොල්ල කාරිය කට්ටියකට සෙට් වුණාලු. හ්ම්. මංගොල්ල ගන්න ඕනේ නැහැ විල්ලා. මූගේ රත්තරම් බඩු එනනම් අපි මංගොල්ල ගන්න ඕන නැහැ දිල්සන්. ඈ? ඈ? එදා වාහනේ මොකද වුනේ දා? වාහනේ මූ කියනවා වාහනේ තියා ගන්නලු. ඒකල තමයි අනිත් පැත්තට පෙල්ලන්නේ. වාහනේ තියා ගන්නලු. ඈ? සල්ලි කෝටියක් නම් මෙයා දෙන්න නැහැ වුණා. තේරුණාද? අපි ඉල්ලුවා මේක යට ගහන්න බොහොම අනිත් ඒ කටිකාවල පේනව නේද මේ කතාව යට ගහන්න මෙයා කොච්චර උත්සාහ කරාද කියලා වෙලා එතකොට දිල්සාන් මූගේ අපිට දිල්සා මං කොඹගේ කිසි දෙයක් කඩන්නේ හොඳ මිනිස්සෙක් ක්‍රියා එච්චරයි කිව්වේ දිල්සාන් හොඳ වෙන කිසි දෙයක් කිව්වේ නැහැවිලා එතකොට මෙයා කියනවා මං රට වෙනුවෙන් හිටගත්තලු මං රට වෙනුවෙන් පහව දුන්න නැතලු මේකයිලු එතකොට දෙසැම්බර් December 22 මේ සිද්ධිය වුණේ. December 27 වෙනිදා ජෝතිවේදී හත් දෙනෙක් එකතු වෙලා මේක කියනවා 2027 අනිවාර්යෙන්ම ජනාධිපති වෙන්නේ නාමල් රාජපක්ෂ කියලා මෙයා කියනවා. හ්ම් හ්ම්. වැඩසටහන. ඔව්. දෙවිතර මොකද උනේ? මොකද උනේ? මේක බය වුණා නාමල් රාජපක්ෂගේ සෙට් එකක් තමයි මූ උස්සංගියේ කියලා. හා හා හා. තේරුණාද? ඒ බයර තමයි මූ කිව්වේ. තේරුණාද? ඒ කියන්නේ මේක මේ දේශපාලනික කෝන්තරයක් කියලා හිතලා එක සමණය කරගන්න කිසිම දේශපාලන සම්බන්ධතාවක් මෙතන නැහැ දිල්සහන්. හොඳේ? තේරුණාද? ඒ බයර තමයි නාමල් රාජපක්ෂේ කවුරු හරි වෙන්නත් මේ කරේ නාමල් රාජපක්ෂ තමයි කරේ කියලා මූ බයර තමයි අර කතාව කිව්වේ. හරිද? ඒකින්ද වික්‍රමාරච්චි මහත්තයා එක බොරුවක් කිව්වොත් බොරු 100ක් කියන්න ඕන එක වහගන්න. ඒකින්ද බොරු කියන්නේ හැප්පෙන්න එපා. තේරුණාද? බොරු කියන්නේ හැප්පෙන්න එපා. හැබැයි එහෙම වුණොත් ඔයිට වඩා අගාධයකට වැටෙන සිද්ධ වෙයි. අනිත් වීඩියෝ එකක් දානවා වැඩි දැඟලුවොත්. ඔතේ ඒක දාන්න නැති හේතුවක් තියෙනවා. අන්න එකයි දාන්න නැත්තේ. නැත්තම් දිල්සාන් එක දානවා මං හොඳේ. හරිද? එතකොට මෙයා නඩුවක් දාලා තියෙනවා දිල්සාන්. හැබැයි තාම මගෙන් පොලිසිය කට උත්තරයක්වත් අරන් නැහැ දිල්සාන් හොඳේ. හරිද? මං හිතන්නේ ඇවිල්ලා වත්තේ අහිතකරු හැටියට මට තියෙන්න පුළුවන් අධිකරණ මොකක්ද නඩුවක් තියෙන්න පුළුවන් හොඳේ. හැබැයි ඒ නඩුව මොකද්ද කියන එක මං තාමවත් දන්නේ නැහැ හොඳේ. තේරුණාද? අන්න එතනදී සමහර විට මම මාධ්‍යයට වීඩියෝ එක මුදාහරින්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. හරිද? යම්කිසි හේතුවක් ඉඳලා දිල්සාන් මම ඔයාලට මං ඉස්සලා කිව්වේ අන්න ඒ හේතු හින්දායි දාන්න බැරි හොඳේ අනිවාර්යෙන් හරිද නැත්නම් අපි දානවා දාන්න බැරි හේතුවක් තියෙනවා තේරුණා හේතුව මම කාටවත් කියන්නේ නැහැ ඔව් අනාගතේ දාන්න පුළුවන් නේද තේරුණාද එතකොට කට්ටියම දැනගන්න පුළුවන් කවුද ලොලිපොප් කවන්න ගියේ කියලා හොඳේ ඔව් එතකොට සාදු දෙමක් වෙනවා එතකොට දිල්සාන් මෙයා නඩුවක් දාගෙන මෙහෙම දඟලනවා මේ නඩුවේ කිසියම් පොලිසියට කරගන්න දෙයක් නැතුව ඉන්නේ මොකද දවස් පහකට පස්සේ දාලා තින්නේ අනික කොඩි වින කපන්න ගිහිල්ලා බොරුව කරලා ගුටි කෑවා කියලා විතරලා තමයි මුළු පොලිසියත් ඉතිරියාගෙන ඉන්නේ හරිද මහේස්ත්‍රාත්වරයාට මේ ඔක්කොම බෙන්නුවාට පස්සේ මහේස්ත්‍රාත්වරයා තීරණය ගන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා එච්චරයි
ඒක අපේ අධිකරණීය ප්‍රමුඛ නීති පද්ධතියේ ඒ කාරණාව බාර කරමු මේ මම මෙන්න මේ තනකට නම මම මේක මේ බට ඒ මම මේක ප්ලේ කරන්න බලන්න ඇය ගන්න බැරි වෙන්න පුළුවන් මොකද උදාහරණයක් විදියට සුරේස් ආවනම් තව ඒ කියන පුද්ගලයාත් එක්ක සුරේස් වෙන පවුල කරා ඒ දෝෂ අන්න ඕකට කිව්වා ඔව් මෙන්න මේ හරිය පවුල කෙනෙක් නොවන පිට කෙනෙක් හිටියොත් මම සාමාන්‍ය ඕක ස්ටොප් කරනකොට මේ තිල්සන් මෙයා කියනවා මෙයාගේ අත අල්ලගෙන බලනකොට අරයා බැරුවොත් එයාගේ දේවල් මෙතන කියවෙනවා කියනවා නේද මාර මෙව් එකක් නේ තිල්සන් මෙතන මාර බලවේගයක් නේ කතා කරන්න ඕනේ මොකද ඔබතුමාට කියන්න කතා ඇති මොන මේ මොකද ඉස්ලාම කියන්න ඕන සුරේස් මම මොකක් කිව්වත් මේ වෙලාවේ ජනතාව පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන් හරි ඒක මට අදාළ වෙන්නේ නෑ මම දන්නේ එකම දෙයයි සත්‍ය කවදාද ජය ගන්නවා කියලා ඒ සත්‍ය කවදාද මේ මහ පොළොව මත ජය ගනී එදාට මට අපහාස කරපු නිඳා කරපු හැම කෙනෙක්ම ওই විදියටම පුළුවන් නම් ඒකත් ජනගත කරන්න මම ඒක කියන්නේ ඔබට මතක ඇති මේට කාලෙකට කලින් කොණ්ඩයා කියලා කෙනෙක් දූෂණයකට දූෂණයක් කොණ්ඩයාට මේ දී හිනාවෙච්ච මිනිස්සුනාට පස්සේ බොහෝ දෙනෙකුට හිතච්ච කාරණාවක් තමයි තාද නැත්තම් මේ එක මම අද නිඳා අහනවා නම් අපාසානවා නම් යම් ප්‍රශ්නයකට විඳවනවා නම් ඒකට හේතුව මං ඒ මංගොල්ලකාරයන්ගේ වොමනාවට එකඟ නොවි මම මෙන්න මෙතෙන්ද දැන් හරි මේ මංකොල්ලේ කියන්නේ මොකද? මොකද මේ අපි මේ මම මේ බලන වීඩියෝ එක තියෙන්නේ ෆෝන් එක අනිත් පැත්තට හැරුණ සමාවෙන්න. වෙද මහතාව පැහැරගෙන තුන් කෝටියේ කොන්ත්‍රාත්තුව. පැඩ් දැම්මේ ඇයි? ඇයි මෙච්චර කල් නිහඬ වෙටි කියලා? මොකද්ද මේ කෝටියක කොන්ත්‍රාත්තුව? මෙතන මොකද්ද මේ ගිය ඩීල් එක? මෙතනදී කෝටියේ කොන්ත්‍රාත්තුව කියන්නේ දිල්ෂා වික්‍රමාරච්චි අපිට කියනවා කෝටියක් කරන දෙන්න සූදානම්. හා හා. අපි කැමති වුණේ නැහැ ඒකට. ඒ කියන්නේ කප්පමක් වගේ. කප්පමක්. ඔව්. හරිද? අපි ඒකට කැමති වුණේ නැහැ විල්ලා. දැන් ඔබට මේක සනාථ කරන්න පුළුවන්ද ඔහු කෝටියක් දෙන්න කතා කරා ඒ කියන කාරණාව. නැහැ. එහෙම සනාථ ඔප්පු කරන්න බෑ මේක කරලා විල්ලා. මොකද අපි ඒවා වීඩියෝ කරන්නේ. වීඩියෝ කරන්නේ නැහැ. හා හා හා. මේ දිසනේ ඒ කියන්නේ ඒ කියන්න ගත්තේ ඒ අවස්ථාවේ හිටපු අයගේ සාක්ෂි තියෙනවා. සාක්ෂි තියෙනවා. එතකොට දිල්සා මෙතනදී අපි මේ ඔක්කොම ඉවරලා සූදව කතා කරගෙන ඉන්නේ. ඔව්. සූදව කතා කරන අතරේ තමයි ඉමේ කරේ. එතකොට මේ වීඩියෝ පොව දාලා තියෙනවා සූදව කතා කරන අතරේ වීඩියෝ මම දාන්නම්. ඔව්. එතකොට මෙයාගේ මට මෙහෙම කියන්න දිල්සා. ඔය යනවා වාහනේ. ඔව්. වාහනේ කාව හරි හැප්පුණා. ඔව්. ඔයා මේ වරද නම් ඔයා කීයක් කර දීලා මාරුවේ නදනවද නැද්ද? අනිවාර්යෙන්. එහම අපි කතා බහ කරගන්නවානේ. බෞල්ලා පුව කරනවා නම් ඒගොල්ලෝ වරද නැතුම කීයක් කර දීලා බලනවානේ. ඔව්. එතකොට වික්‍රමාරච්චි වික්‍රමාරච්චි දන්නවා මේක දැම්මොත් තියෙන ලොකු ඩැමේජ් එකක් වෙනවා කියලා යන්නේ. ඒකින්ද ඒක වහගන්න යා පකව දෙන්න හදනවද නැද්ද කියලා ඔබ තීරණ ජනතාව තියෙන්නේ. දැන් වික්‍රමාරච්චි මහත්මයා කියන්නේ සත්‍ය ජය ගනේවි. ඒ දවසට ඔය දැන් සත්‍ය ජය අර තියෙන අනිත් වීඩියෝ දෙන්න කමක් නැහැ කියලා දැන් එතුමා මෙහෙම කියනවා නම් ඇයි ඔබතුමා අර වීඩියෝ එක දාන්න පරක්කු. ඒ විශේෂ හේතුව නිසාම මම කියන්නේ ඔතනත් ඒ වීඩියෝ දාන්න කියලා. කියන්නම වික්‍රමාරච්චි මහත්මයා මෙන්න මෙහෙම කියනවා. අපාසානවන අපි මේක අහලා බලමු. සත්‍යතරම වැඩ කරන කැමරා මේ කාමරේ විතරක්
අපි සත්‍යම ගැන කතා කරන කාරණාව අන්න හරි දැන් කැමරා ගැන කතා කරනව නේද ඔව් ඔව් දිල්සාන් එයාට පුළුවන් නම් මේ සිද්ධිය කාන්තාව ආපු එක පුළුවන් නම් පටිගත වෙලා තියෙනවා නම් පෙන්වන්න කියලා ඇයි ඔබ එහෙම කියන්නේ ඔහුගේ කාමරේ කිසිම කැමරාවක් තිබුණ නැහැ දිල්සාන් එළිය හරි නැතුණා ඔව් හැබැයි ඔහුගේ කාමරේ නැහැ ඔහුගේ කාමරේ කිසි කෙනෙක් එන්නත් බෑ තේරුණාද නෑ ඔක්කොම මෙව කරන්න තියෙන්නේ දිල්සාන් දැන් ඊට පස්සේ අපි සුදා channel එකෙත් ඇවිල්ලා කතා කරන කාන්තාවක් කතා කරලා කියනවා මම මේම කරන්නේ නැතුව කියලා කියලා ඈ ඔයා දන්නවද කාන්තාව කොච්චර ඇවිල්ලා මට කතා කරලා දැන් කියලා තියෙනවද කියලා ඔව් මේ වීඩියෝ ඔක්කොම තියෙනවා මම ළඟ ඇවිල්ලා තේරුණාද ඒව නැත්තේ නෑ ඇවිල්ලා ඒව තියෙනවා හැබැයි ඒගොල්ලෝ කියනවා දාන්න එපා කියලා කියලා අන්න විතර ප්‍රශ්නේ තියෙන්නේ ඈ ඒගොල්ලන්ගේ වොයිස් මේ එක දාන්න එපා කියලා කියනවා නැත්තම් ඒගොල්ලෝ දිල්සාන් යම් සිදුවක් කාටර් දෙයක් වුණාට පස්සේ ඒක ඒ වෙනුමින්ම ඇක්ෂන් එකක් ගන්න ශක්තිය නැතිකම තමයි මිනිසුන්ට තියෙන්නේ. මිනිස්සු බයයි. මිනිස්සු ලැජ්ජයි. අන්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ විල්ලා. වික්‍රමාරච්චි දැනගෙන හිටියේ නෑ කවදාකවත් වික්‍රමාරච්චි මේ වගේ ප්‍රශ්නයක් ගෙයි කියලා. ඇයි ඒ? ඕන දෙකින් එහෙට මෙහෙට ජලතර බදාගෙන බේරන දන්න හින්දා. හැබැයි මේකෙදී දිල්සාන් බේරෙන්න නම් වෙන්නේ නෑ. ඔයා හිතනවද අපි මෙහෙම වික්‍රමාරච්චි මෙහෙම කරන්න හදනවා කියලා පොලිසිය ගියා නම් යහපතක් වෙයි කියලා. නෑ. ලස්සන වික්‍රමාරච්චි බේරෙනවා. වික්‍රමාරච්චි බේරෙන්න බැරි වෙන තමයි ලස්සන අපි ප්‍රෝග්‍රෑම් එක හරියට කරේ. නෑ. තේරුණාද? හරියට කරේ වික්‍රමාරච්චි බේරෙන්න බැරි වෙන. සත්‍ය නියම පෙන්වන්න. එතකොට මෙයා කියනවා මේ මාව අපහසුතාවලක මෙව කැමරා බොරු ඕනනම් ඔය චෙක් කරලා බලත හැකි. චෙක් කරන්න කවුරුවත් නැතිකමයි දිල්සාන් තියෙන්නේ. හරිද? මොකේ කුපාඩිකම තවත් ඇවිල්ලා රටේ සාහෘද කරන්න නුව කරන්න අවශ්‍යතාවයක් නෑ. තේරුණාද? ඒකින්ද මම ගෙන ආවේ දිල්සාන් මෙයාව මහජන අධිකරණයට. මහජන අධිකරණේ තීන්දුවක් දීලා තිනවා. දැන් වෙනද වික්‍රමාරච්චිත් එක ප්‍රෝ මෙව් එකක් දාගන්න භූමි පරිස්සම් කරගන්න ටයිම් එකක් ගන්න හරි අමාරු. එච්චර සෙනඟ. දැන් ඇවිල්ලා එක එක කෙනා දැන් ඉන්ට්‍රෝ කරන්න, ප්‍රෝග්‍රෑම් කරන්න. ඇයි ඒ? දැන් වැඩ නැති හින්දා. ලැජ්ජ තිනවා නම් රටේ මිනිස්සු මුල් ළඟට ආපහු යන්නේ නැහැ. හොඳේ? ලැජ්ජ තිනවා නම් යන්නේ නැහැ. හරිද? ඔයා මේ දිල්සාන් ඕව කරන්නේ උන් පුදුම කුපාඩි. හරිද? යා. ලැජ්ජයි කියන්න. තව කෙනෙක් කියනවා අපි වැඩසටහන තියලා දැන් කරමු හොඳේ. තව කෙනෙක් ඉන්නවා. ඌ ගැනත් දෙවිල මං හෙලිදරව කරන්න. ඈ? යා. ඌ ළමයි එහෙම දෙන එක එක්කද? හා 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 හා. ඒකින්ද මේවා රටට පෙන්වන්න ඕන. හරිද? මේවා ගැන කතා කරන්න පංගුකුම් කැමති නෑ. පංගුකුම් බයයි. ඈ? කොන්ද පන්නිටකම දිල්සාන්. මම බය නෑ. එච්චරයි කියන්න තියෙන්නේ. හරිද? දිල්සාන් මේම පිස්තෝලයක් ගිහලා මේ දැන් තොට වෙඩි දිනවා කිව්වත් බය නැති මිනිහෙක් මං හොඳේ. යා. හරිද? එතකොට මට ආරංචි මාර්ගාව වික්‍රමාරච්චිත් ඇවිල්ලා කාටරි කන්ට්‍රැක්ට් එකක් දීලා මට කෙලවන්න මම මරන්න ගංගල් ලැහැත්තුන ඇවිල්ලා මට කාටරි දීලා මරන්න දිල්සාන් මාව මරයි හැබැයි මගේ කෙක් ඉන්නවා උන් දෙන්නව මරන අපහුවදාට පුළුවන් මම මරන්න කියලා ගංගටයි වික්‍රමාරච්චිටයි කියන්න පුළුවන් මම මරන්න කියලා කියලා නෑ තේරුණාද ඔය ඉන්න විදියට හේතුව පහුවදාම ඔන්න නේ නම් මරන. නෑ මම මරන. හරිද? එක නියතයි. පුළුවන් නම් ගංගා වික්‍රමාරච්චි දෙන්නෙක් විදියට මාව මරපල්ලා මොන කන්දක් එක්ක දීලා වියලා හැබැයි තොපි දෙන්නව පහුව දාර මරනවා. මගේ මරන්න එකෙක් ඉන්නවද? තේරුණාද? අන්න එක බයින්න දුකියට. මට එන්නේ තව ඉරිදිලා එන්න පුළුවන් නේද? නෑ අනිවාර්යෙන්. පුළුවන් නේද? එහෙම කරන්න පුළුවන්. ඔව්. දැන් දැන් මේක පාතාල ගැටුමක් වගේ ලොකු මාරාන්තික ගැටුමක් බවට පත් වෙමින් දැන් පවතින එක නෙමේ සඳහන් වෙන කරුණු කාරණා තමයි. සාමාන්‍ය වෙලාවෙ ඉතින් එක එක කට්ටිය මට කතා කරලා තියෙනවා අරයාගේ මෙහෙමයි මෙයාගේ මෙහෙමයි මේම සාගච්ඡා වුණා මේ මේ කියලා මට විස්තර ගොඩක් කියලා තියෙනවා දිල්සාන්. දැන් එහෙම සාකච්ඡා යනකොට මම මෙන්න මෙහෙම තැනකට ආවොත් එහෙම බෙද මහත්තයා. මේක මේක තැනක තියෙනවා මේ දැන් අර වික්‍රමාරච්චි මහත්මයා තමන්ගේ වාහනයෙන් අර කාන්තාව සිටුපේ දැනට යනකොට මේ කාන්තාව කියලා තියෙනවා වාහනේට ගල් ගහයි වාහනේ ඇතුළට දාන්න කියලා. ඒ කියන්නේ දිල්සාන් ඔයා කියන්නේ අපේ රටේ ගෝත්‍රිකු ඉන්නවා මං අහන අතරේ තේක අපේ රටේ ඒ කියන්නේ ඩොදි වුණු ගෝත්‍රික මිනිස්සු ඉන්නවා වගේ තමයි. වික්‍රමාරච්චි අහන්න වික්‍රමාරච්චි අපේ රටේ ගෝත්‍රිකු ඉන්නවද කියපම් පුළුවන් නම් ගෝත්‍රිකු ඉන්නවද ඉන්න කෙනෙක් කියන බලන්න යකෝ රටේ ලංකාවේ කොයි ගියත් වහන්නේ ගල් ගහන මිනිස්සු කොහෙද ඉන්නේ එතකොට මේ කාන්තාව කිව්වම කියමු ගල් ගහනවා කියලා මූ හිතන්න එපා යකෝ මං ගෝත්‍රික තැනකට ඇවිල්ලා තියෙන්නේ අතෝල දැම්ම ගල් ගෙවුවා මං යනවා යන කියලා එන්න එපා එනවා
හරිද? තමන්ගේ වාසියට හැමදියම් පෙරලන්න මූ දක්ෂ මුකර කපටි. හරිද? එහෙම නැතො දේශාන් කොහෙද? ඒ ගමේ ඉන්නේ අහිංසක මිනිස්සු ඉන්නේ. වේලක් කර වේලක් කන මිනිස්සු ඉන්නේ දේශාන්. ඈ? අනික ආසාවට වහන බලන්න ආසාර වහන දැක්කේ දෙමිසු නෑනේ ඕන තරම් ඉන්නවා ඉස්සරහම මයිනර් කාර්යයක් කරනකොට 70 ගණන් ගලා පස්සේ දිව්වා 60 ගණන් ගලා පස්සේ දිව්වා දැන් එහෙම දුවන්න ඕනේ නෑ දිල්සාන් මොකද තේරෙනවා ඕන තරම් මේ මිනිස්සු දැකලා තියෙනවා ඒ තරම් කුහක නෑ මිනිස්සු ඈ එතනම පට්ටපල් බොරුව මු රටම පාවදි නිල්ලද මෙතන කරන්නේ රටම පාවදි නිල්ල රටේ මේ පැත්තේ මිනිස්සු ගල් ගහනවා මු ඉන්නේ එතකොට කොහෙද ඈ මු ඉන්න දිහා විතර හිතේ තියාගන්නකෝ. නා. මූත මේ මහජනාත මහන නියෝජිතෙක් හැටි එන්න හදන්නේ. ඇදිල්සන්. ඈ ආවනම් කොහමද? ඈ පොලිමේ තියලා දෙයි අරක. ඈ ඒ කියන්නේ මෙතෙන්දී රටේ ජනතාවට අපහාසු කිරීමක්ද කරන්නේ? මේ විශ්වය බොහොම දරුණුයි. ඔව්. හරිම සුන්දරයි ලිල්සන්. හ්ම්. තේරුණාද? මේ මේ හැම එකවම කපලා කොටලා මෙව කරලා මෙව කරලා තෝරලා තෝරලා කිරලා මෙව කරලා තමයි ගන්නෙ. ඔව්. තේරුණාද අස්වන් අඳුන්නේ නැත්තේ ඒකද දේශා? නෑ. අඳුන්න නම් ඉවරයි. හ්ම්. තේරුණාද? ඒකින් අඳුන්නේ නැහැ. ඒකින්ද මූගේ සබහාදාමෙන් බැලුවා. මූගේ ක්‍රියාකලාපය එච්චර හොඳ නැහැ. හ්ම්. හරිද? මූ කතරගම දෙයියන් වත් තිබුණා ගන්න මේ විදියටයි. දැඩි මුන්න දෙයියන් වත් තිබුණා ගන්න මේ විදියයි. හ්ම්. මිනිසුන් වංචා කරන්න මෙහෙමයි. සබහාදාමෙන් බැලුවා. මූට හරියන්නේ නැහැ. මූට මේ වගේ ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් කවුද පුංචිලා ඉන්නේ? හ්ම්. ඉන්නේ කඩවත ගැස්රේදි මහත්තයා. අන්න මට දුන්නා. මේ බලේ මේ ලෝකේ මේ රටේ මේ විශ්වය තියෙනවා. ඒ කියන්නේ සබආදාමේ විශේෂ ශක්තිය මෙහෙවීමකින් දොපුතුමා වෙතෙන්ට යවුනේ. තේරුණාද? ඒක මේ අපි කාටවත් අපිට ඕන විදිහට පරිහරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි තිල්සා. හ්ම්. මෙච්චර රටේ මිනිස්සු හිටියා වික්‍රමාරච්චි මේ කරන්නේ බොරුවක් කියලා කතා කරන්න පුළුවන් කවුද හිටියේ? කතරගම දෙයියෝ කතා කරනවා කියන එක මේ රටේ මිනිස්සු පිළිගත්තානි. නා. ඒක බොරුවක් කියලා ඔප්පු කරේ මමනේ. හ්ම්. දේවාල වල කරන්නේ බොරුව කියලා මමනේ ඔප්පු කරේ. ඔයා දන්නවද අර මායිලි හේමරද්ද කපුවා. හ්ම්. මූ කියන අපේ වැඩසටහනේ දෙවිලා අල්ලගත්තට පස්සේ වත්තර ගෙනාවට පස්සේ මොකද්ද? ආ ඌරුති මස් තියලා. ඉවරයි ඉවරයි මේක ඉවරයි. ඒකලා BMC කීදී ඇවිල්ලා සහතිකේ ගන්නකොට හ්ම්. අනුසත්ය කියනවා කිලිකුණු කොච්චර දුමුණා තූර් මස් දුමුණා අපි හරියට කරනවා මේකයි කියලා. කොහොමද මුගේ කතා? ඈ? ඒකල කියනවා දිල්ෂාන් අර කාන්තාව දෙන්නගේ ෆොටෝ දෙයක් ගැන කතා කරනවා. ඈ? මමත් හොඳ ඉලිකනේ කපලා අරකට පෙන්න අන්තර්ජාලයට දානවා. මම මොන තරම් දිලිසන්නුද කියලා බලන්න. ඉන්න දැන් තව පොඩ්ඩක් තව එක දිලිසෙනින් කියන කෙලිම ෆොටෝ එක පෙරලම කතා කරන්න ඕන. මූට ෂොට් එක දී ගන්න බැරි වුණා අපිට. හ්ම්. තේරුණාද? ඒ වුණත් අනිත්‍යව තියෙනවා මෙයාට. තරිල කරන්න. ඒ වගේ මූ මේ හදනවා නම් මේක හදනවා නම් දිල්සාන් නැවිලා සුදන වෙන්න විවෘත සංවාදනය කර මම සූදානම්. අනිවාර්යෙන්. අපි මේ විවෘත සංවාදයට වික්‍රමාරච්චි මහත්මයාටත් අපි ආරාධනා කරමු ඔබතුමාට මම හිතන්නේ වෙලාව කලාව විද්‍යා ප්‍රස්තාව තියෙනවා නම් හෝ මේ සත්‍ය මොකද්ද කියන එක පිළිබඳව රටට හෙළිදරව් කරන ඔබතුමා කැමති නම් එකතු වෙන්න අපි තනි පුද්ගල නෙමේ මාධ්‍යවේදීන් 3 දෙනෙක් හෝ 4 දෙනෙක් ඒකට එකතු කරලා අපි මේ රටේ ජනතාව වෙනුවෙන් මොකද සමර්ථයෙන් වලදී ඇත්තටම මේ කාරණාවදී මම දැක්ක මේ රටේ ජනතාවටත් ලොකු අපහාසයක් වෙලා තියෙනවා මොකද අපි නැමසනවා නන්තරේ නෙමෙයි නැමසනවා නන්තර ගෝත්‍රිකයෝ නෙමෙයි අපි ආ ඒ කියන්නේ වාහනයක් දැකලා ඔසේ ගල් ගහන තරම් මේ මේ බලන්න දිල්සා මොන තරම් අපහාසයක්ද කියලා විරලා ඈ අර ඇමර්සන් වනේ පරිසර මේ නොදීනු ගෝත්‍රකයන් මට්ටමට ගිහිල්ලා විරලා කවුද මේ ගියාට පස්සේ කට්ටිය ට්‍රේනර් දෙලා ඊට පස්සේ අර ඔව් හෙලිකොප්ටර් ඊතලින් උම් විදින්න නේදවා මරලක් දාලා දුන ගෝත්‍රකයෝ නේද ඔව් ඈ එතකොට ඒ වගේ කතාවන්නේ මෙයා මේ කියන්නේ මේවට උත්තර දෙන්න කියන්නේ අනිවාර්යෙන් මොකද මේ වෙලාවෙදී දැන් ජනමාධ්‍යවේදී ක්වෙස්චන් එකනේ ජනයා නියෝජනය කරන මාධ්‍ය කරුවෙක් විදිහට මටත් ඇත්තටම ලොකු ප්‍රශ්න තමයි මොකද්ද මේ අපේ රටේ ජනතාවට මේ තරම් ලොකු මේ ඇත්තටම මේක මම කතා කරන්නේ පෞද්ගලිකව නෙමෙයි මේ රටේ ජනතාව වෙනුවෙන් පක්ෂපාතිය කතා කරන්න එපා අපක්ෂපාතිය කතා කරන දිල්සාන් අන්නේ ගැන විග්‍රහ කරන්න ගෝත්‍රිකයෝද අපේ රටේ ඉන්නේ ඒ කියන්නේ විස්තරාත්මක කියන්නේ ගෝත්‍රිකයෝ තමයි කන්තලේ හිටියේ කියලා
Eh karena apa tik api deng butuh mata apa hilir terbang kan sudah mungkin kayak deng mevila apa hilir terbang kan ada berapa makarum apa yang berada sekarang nak kira makarum mereka usang kalau ah ini dia itu kita mereka sambandi nawasan apa sih butuh mau kita kian ni awasan apa sih dilisan marpian nanti ini oke biarkan aku yang kita potong kalau kian aku yang istirahat kalau kian awasan apa sih kian nanti ini kisima kap Kapuwe, Dewala kare, Josiwede kare, Karuwe, harida, minisun wanca karanne pa, waidu rekko wanca karanne pa, mama kiyana deya tama dilsan, oya mata meka uttarayak denna, obala inne waidurunga poshane karannada, waiduru inne mokotada? Wajdurin ini mau kemana? Hebei, laksa, hatrai, tispah, karna, boru, ada kodu, ini tidak kapan datang juga. Anu, itu nih warga tin. Tenma, itu nih boru. Nah, itu nih natal benno nih. Aiwan jagaran nih. Tenma, nah, itu kota, kisi mahi tiap nih, dilsan, tamang gilang ketahu manusia ugi, atau pai mirip dalam ibu akan lebih lelah, eke-eke jarak udah kalah itu yang nih. Ada. Eh, waktu subuh dah kami dan nual lebu na. Ya. Tahu nggak? Di samping kian hadannya, mage pucil ke deh nih, pucil ke deh kalau orang misalnya dino, apa dia badannya? Ada tak? Ah. Itu tuh patient dia badai karena tuh ispavilar gua hari paling gua ada, ya kau dah man anoj sil lagi nol lagi. Ya. Tahu nggak? Itu orang mama kiannya, mage yang behit terang hodeh netang. Mama mete tena kanta wana ala tetang kerana wana man prahare kila kera. Harida saat kianua opugala penan. Harida dilisang iyo neni ma watan nona. Magim behitarang honda unne kila opugala penan noko. Mang iyo raine. Terma hada. Icer habi ugek kerana kirik neni. Dilisang kada teme ma bi ugek kerana puluang. Mata honda kerana peluang ini tak esai mang abio ke kerana. Ibe rida, Rani Jaya Sekar Mahathera mama abio kerana. Peluang mana itu bodi resoga lebih nan. Mang ini apa kian ne? Ia ni lindu harus dia panca mangilang kita villa tinwa. Ia behat kerbo. Tenna? Egi na jangan tahu ini mang kata kerana. Netua mata kisi kengke bujili tarak ne? Mama ediri edi. Boru ada behed karno, kurma tapi uk karno tilsa. Rata binu min, jati binu min, jangan tahu binu min. Panggok kira tu, ya sini ada behed karno. Tilsa, wara sini kian nopo. Ani wani, eh mana puluan ni? Itu kota. Oya tahu kira nopo lulus hati tak kono kerana kira kan ni kau muda. Kian? Ega itu nama itu nama berat dati no itu nama. Pilih kah honda kerana kila kian wa, leda saat dia nul leda agni ada leda mana jano. Oya gan dah gatu salut di karang ini lah, mak. Dilsan, api
රටේ වැරදි ගොඩාක් තියෙනවද? අනිවාර්යයෙන්. ඔයා මගේ ළඟට එන්නේ බෙහෙත් ගන්න උපාධිය බලන්නද? ආචාර පදවි බලන්නද? මහාචාර පදවි බලන්නද? මගේ වත්පත්කම් බලන්නද මයි ළඟට එන්නේ? ලෙඩේ සනීප කරගන්න. ලෙඩේ සනීප කරගන්නයි එන්නේ. ඔයා කොච්චර ඉගෙන ගත්තත් කොච්චර උපාධි ගත්තත් කොච්චර මහාචාර වුණත් වැඩක් නැහැ දිල්සාන් ඔයාට ලෙඩ අසු කරන්න බැරි නා. එකම තර්කෙ ඉච්චරයි. වැඩක් තියෙනවද? නැහැ. වැඩක් නැහැ. වැඩක් තියෙනවද? මම මෙහෙම හිතින් මොකද්ද ඔබතුමා මේ දේවල් කරන්නේ දේශපාලනයට බලාගෙන කියලා දේශපාලනේ නෝ අනිවාර්යෙන් දේශපාලනේ නෝ මොකද්ද පක්ෂි පක්ෂි කියන්නේ නැහැ තාම පක්ෂයක් තෝරගන්න නැහැ හරිද හොඳ ප්‍රතිපත්ති දින හොරෙක් හොරු නැතුව ඩීල් කාරු නැති පක්ෂකට මම සම්පූර්ණ සහයෝගය දෙනවා එහෙම පක්ෂ තියනද ලංකාවේ හැදේ නැති වුණොත් ඔබ හදනවද එක? නෑ නෑ ඒ චෙද්දු රැන්නේ මට ඉච්ච දෙයක් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ විල්ලා. බැරි කමකුත් නෑ ඉතින් හොඳේ. ඔව්. එතකොට ඉදිරිසන් ඒ වගේ මට කාවල්ලුකු නෑ. කිසි කෙනෙකු උෘත්‍යල්ලුකුත් නෑ. ජනතාව තරම්ද? අනිවාර්යයෙන්. හරිද? ඔව්. මම කරන සේව මම විතරයි ඉදිරිසන් දන්නේ හොඳේ. තේරෙනවද? මගේ බොරුවක් නෑ වංචාවක් නෑ හොඳේ. ඔව්. කියන්න ඕන දේ කෙලින්ම කියනවා කතා කරන බය නැතුව හොඳේ. තේරුණාද? ආ. දිල්සාන් මිනිස්සුන්ට බොරු කරන හැටි දැනගත්තොත් එහෙම පුදුම හිතෙනවා. හරිද? ඒක මම හෙලි කරනවා දිල්සාන් මම බය. ඉදිරි කාලේදී. වෙද මහත්මයා දැන් මේ වික්‍රමාරච්චි මහත්මයා එකතනක සඳහන් කරනවා දැන් ඔබතුමා මේ අපේ ප්‍රවීණ ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරකුණ මහත්මයා අහනකොට කියා ඔබතුමාට මේ પરම්පරාව කියා ගන්න බැරි වෙනවා කියලා. ආ මොකද මේ પરම්පරාව කියා ගන්න බැරි වෙන්නේ? එතකොට දිල්සාන් මං ඉස්සල සඳහන් කරා වගේ චමුදාවේ මේක ගැන හොයන්නද මං ගැන හොයන්න ආව නම් ඇවිල්ලා ඒව ඔක්කොම හොරට පස්සේ මට අක්කල කියනවාද පැකිලෙන්න මේව කරන්න දෙයක් නැහැ හොඳ හරිද ඒක ප්‍රශ්නයක් නැහැ හැබැයි මගේ ඒ කිසි දෙයක් මං වංචාසගතව හංගලා නැහැ කියන්න බැරි කමක් නැහැ මං කියලා තියනවාද තේරුණාද මගේ ඇත්ත දිල්සා නෝම නෙවෙයි තේරුණාද මං කවුද කියන්න මං බය නැහැ හොඳ තේරුණාද ඒගෙන නුඹට හැබැයි මං වික්‍රමාරච්චිට කියනවා පුළුවන් නම් මම කෙලින්ම චෝදනා කරනවා වික්‍රමාරච්චි වික්‍රමාරච්චි කෙනෙක් නෙවෙයි කොහොමද බෙහෙම කියන්නේ මම කියනවා වික්‍රමාරච්චි කියලා නම ගාගත්තට එයාගේ තාත්තා වික්‍රමාරච්චි කෙනෙක් නෙවෙයි අම්මගේ වැඩක් නැහැනේ එතකොට පුළුවන් නම් පෙන්වන්න කියන්න තාත්තගේ උපන්න සාතිකේ තාත්තගේ මරණ සාතිකේ පෙන්වන්න කියලා වික්‍රමාරච්චි කියන නාමය තියෙනවද කියලා බලන්න මෙයා උපන්නේ දාගෙන නැති හොනේ අපිට ඒක වැඩක් නැහැ මෙයාගේ තාත්තා වික්‍රමාරච්චි කෙනෙක්ද කියලා පෙන්වන්න කියන්නේ මෙයා කියනවා මං ගම්පහළු ගම්පහ වික්‍රමාරච්චිලා නිගහ කෙරෙලා හරින වික්‍රමාරච්චි ගම්පහ වික්‍රමාරච්චිලා මේගොල්ලන් නඩු දාන්න ඕන මෙයාට තමන්ගේ සර්නේම් එක මේ විදිහට පාවිච්චි කරන අපි නාමෙට කෙලසනවා කියලා තේරුණාද එතකොට මෙයා කියනවා මගේ DNA පරීක්ෂණයක් කරන්නලු දිල්සාන් එයා කියනවා අම්මා ගම්පහ ඇවිල්ලා අම්මා කාට කියලා මොනවද කරගත්තද ඒව අපි දන්නේ නැහැ ඇවිල්ලා හරිද ඒක අපි දන්නේ නැහැ ජානවල මොනවද තියනවද කියලා අපිට ඒක වැඩකුත් නැහැ හොයන්න මොක 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 ලොකු මිනිහෙක්ද මොකේ ඕවා හොයන්න මෝ ජනාධිපති කරා මෝ රජ කරන්නද නැහැ මූගේ හොයන්න ඕනේ මොකද්ද මූ මිනිසුන්ගේ කර බොරුව ඈ අනුන්ගේ නාමයක් දාගෙන මොකටද ප්‍රසිද්ධ වෙන්න හදන්නේ ඒ කියන්නේ වික්‍රමාර්චිගේ නාමය වලනකොට වෛද්‍ය ශේස්ත්‍රෙන් අපි උනත් ගරු කරන වික්‍රමාර්චි කියන නාමයට නාමයට ඔව් හරිද ඒක වචන දෙකක් නැහැ තේරුණාද වික්‍රමාරච්චි වේද પરම්පරාවට අපි ගරු කරනවා සාගම්පහ වික්‍රමාරච්චි වේද પરම්පරාවට කොහොමද ප්‍රසිද්ධ වෙද ගමිනිසුනේ ඔව් ඈ එතෙම ලෝකෙම ලෝකෙම මේක මේක වික්‍රමාරච්චි නමක් දාගෙන මොකද කරන්නේ දැන් ඈ මිනිසුන් අන්දනවා රවට්ටනවානේ තේරුණාද මං දන්නා වික්‍රමාරච්චිලා මේ ගැන කතා කරේද කොන්ද පන්නේද කම ඉඳා කෙලින් මං ඒක කියනවා තේරුණාද ඉතින් තමන්ගේ උපෙන් තාත්තගේ උපෙන් දෙන්නන්න කියන්න තාත්තා නෑ තාත්තා මැරලා මරණ සාතිකේ පෙන්වන්න කියන්න ඈ කතා ඉවරයිනේ පැහැදිලිවම නිදෝසෙන්න පුළුවන් නේද ඔව් තේරුණාද මම කියනවා දිල්සා මං කෙලින්ම හෙළ පාරම්පරික වෛද්‍යවරයෙක් කියලා දිල්සා අර අහනකොට උපාධියක් තියලා මං නෑ කියලා කියනවද එන්නේ විල්ලා ඔව් ඈ ලැජ්ජ වෙන්න කමක් නැහැ ඇහියේ ලැජ්ජ වෙන්න ඕන නැත්තේ මම බෙහෙත් කරනවා නම් මගේ බෙහෙතෙන් ලෙඩ සුවේයි ඒක බොරුවක් නම් සුව වෙන්න නැත්නම් තමයි මම ජිල් මාට් ගන්න ඕනේ මට ජිල් ගහට් ගන්න ඕන නැහැ දිල්සා කෙලිම කියන්නකෝ කැවිලා පුළුවන් නම් ඈ නෑ මං අභියෝගයක් දෙන්නද
Wikramarchi ke tahta ke upen ni penuh, hari upen na sahati ke meokala penuh. Manda sahati ke penuh. Harga? Penuh. Mekolo, padin jila tu istana tahta ke liabati ke meokala penuh deh mevilla. Niu Wikramarchi ke dekila meagi tiranan tahta ke namingen Wikramarchi ke la tiranan mama Wikramarchi dana ghalu bentar samaga nanti. Pahdiri ya. Kata apa lagi? Harga? Mamma kiwi prakasi tonde, man chodna karar Wikramarchi ta, oya Wikramarchi kenek nevei, oya boru tay me nama dagna dienne, man chodna wane karanne, mang ekat langat gila dana ghalu bentar samaga karno, prasiddhi, prasiddhi, anitte warne meyude, kiyanla, aniwari, iting meke me wed gampaha, gampaha neme, kadawata gastritis weda mahatmaya visin. Pahadili bama video saksi sahita bama karena prakasha akme. Prakasha itu kuda dilsan mema chodana gala mama balan nako mana tarang bage pat tidi rezekian dana gala bama sama kan nokia. Itu kan ngobata biswa sai. Kardas bama buru karan ne. Jangan tahu buru karan ne. Beda kisi akar na ane kopu gala bengan kian adin pasi mama. Ekem pasi Wikramarchi kena kata karan ne wat ne onde. Pula na opgal benar nih ya, Wikramarchi kan apa kata agaran yang dia mau nih? Naya, mana tahu sakit mana? Cudana mana? Abiyoga mana? Tarka mana? Tamanu mana? Siapa yang tiennam itu nih? Eh, eh mang ini makaran nih? Hendak negara depetin deh nih, gol nih? Depetin deh nih, Tawat kami kata wakil nama hemat, hadirnya buka pukin deh nih, lunde. Ibu tahu tidak? Alam itu aja. Alam lah hemat. Hadir, ibu kata wakil. Hadir, dilsan, mea, kien, kerna, kriya, kera, api balen aku tuh, mau patah buruk kari aku deh. Eka tak mangga dengan sama agar nama mangi, kini bulan aku pukul lebih nanti kia. Mana? Nih kerana dilsan. Apa tau ego udah? Nisun buru nukeran naik yonde? Kian na? Aneh aneh. Anitte umga kudu keran mama mau deh? Buru keran ne pa? Mami, dah ini lama kuwa jodsi wedi ek kian ni jodsi wedi ek. Oh, wedu bahat tek neve kia la. Tem na? Ya, ek adu utte keran kian anghari? Anitte wal nukeran? Nukeran. Aneh aneh. Taman dana deh kerana nak gian ang. Dana deh kerana gian ang. No dana deh kerana kita lari ke nak kerana macam. Lari ke nak kerana kita mau ni ambil lagi. Ekin dah dilsan. Koh monat. Api rata jati kena. Api rata minisu kena. Api tan no naonde. Api itu emu anja kerana honda dne. Kerana bay hitar awang kom. Terima. Api awang kom. Itu kot. Tamangge taat taki pelapat nama itu anja kerupika. Anung ke pelbagai nama itu argan wanjakar pika jantawa orang sahaja net kerai de net de jantawa orang buruk kerai de net de pasna arti, okey? Itu nama. Ekarana bahasa sanata kerana. Kian mau abik cuma jadi mahat, jadi cuma jadi mahat ya. Menno pun abio ya tiri mah. Okey, ekar mah. Oh, bang dengi mata. Apa sahaja ni, kimi? Kian ni. Obatapi sangkalin sandhan kelabu Wikramarchi mahatmya tapi arahan nak kerana kelabu urutan arahan nama urutan saka cawak trending kira tinggi urutan saka cawak ini kita butuh mata polu anna mekar nama tu sabat kerana mesan dah tu butuh mata wasta waktu ini kita kar nama tapi sihat kerana mana anna ini sel program ni kerana ini mata wasta waktu ini kelabu ani mana wakil ni uji tiga tiada program yang kerana dilsan manggil kita orang ni tidak ne api me podo biasa saka cawak katanya mui itu orang kau dah yakin kar dia beritahu Suresh Suresh Suresh, Suresh terkian na villa, yang kita tahu ni, makin utte villa, program macam mana nak gila villa? Makut, mana dah betul ni? Makin channel kian kemana, pada sahaja macam mana gila? Ia maksudnya kita makin utar nak gila. Suresh ini memi paksa parti kini kini memi, madyasta, madyasta, jenatah apa ke petaruk kan kan, jenatah apa bini kini madhi bidik Suresh. Madhi, oh, ini kan, ini mang, ini jodoh orang ini, mungkin yang kita tahu ni, makin utar sahaja macam mana, makin utar na, eh, ini macam mana? Ia ia hadan orang yang villa, Wikramarchi, beritanya gelu tau kalau villa, nak ituan hadan orang, ini hari apa? Negeri. Dengar mal, ini mama villa, kini promo TV ki, aida kalu da tarangga da tak villa, istu dekari. Eh? Dengar mal, ini itu dia tak? Atta mukagde, atta kian ni, dia yato obagne inna, rubber bolia, kok
koi vela we hari oya bole daggala udata enawa udamata wenawa iting e velawa wenakota api inne kotanada e bole ena vidhiya api dakina kone anu thamai eka attada boruda kiyala api nirnaya karanne habai apita e attatama bole wathura yata hira vela tibba me velawedi udata awa kiyala apita attha mokadda kiyala hari kiyala piliganna puluwan nan man hitanne minissu widihata sahanna prabuddha janathawa අපිට ඒ සඳහා යන මග අවුරා ගන්න අපි පුද්ගලයන්ව වන්දනා කරන හින්දා ඉතින් පුද්ගලයන්ව වන්දනා කරන්න යන්න එපා ඔබ සබුද්ධික වෙන්න සබුද්ධික වෙලා මේ සමාජය කටයුතු කරන්න ඉතින් මේ කාරණාවත් එක්ක මේ පසුගිය දිනවල ඇති වුණු සමාජ කතිකාවතක් පිළිබඳවයි මට ලැබුණු ආරාධනයක් අනුව මගේ සහෘද හිතවත් ජේෂ්ඨ මාධ්‍යවේදීන්ට ලැබුණු ආරාධනාවන් අනුව මම මේ විදිහට මෙතෙන්ට ආවේ අපේ කඩවත ගැස්ට්‍රයිටිස් විද මහත්මයා මුණ ගැහලා කතා බහ කරන්න ඒ වගේම අපි නැවත සඳහන් කරනවා යම්මාකාරයකින් වික්‍රමාරච්චි මහත්මයාට අවස්ථාවක් තියෙනවා නම් එතුමාට මුතුමට අවස්ථාවක් තියෙනවා පැහැදිලිවම අපිට එක විවෘත සංවාදයකට සජීවී සංවාදයකට පැමිණෙන්න කියලා කාරණාවත් අපි සිහිපත් කරන ගමන් අද කතා බහ නිමා කරනවා දෙල්සත් අයකක් තියෙනවා මම හොරුත් එක කැමති නෑ විවාද කරන්න බාලියුත් එක කැමති නෑ විවාද කරන්න හරිද ඔව් එතකොට මට උදට හරියන්නේ නෑ ඒව ඔක්කොම මුගරිකන් උද අනිවාර්යෙන් තේරුණාද ඔව් ඒකනේ ප්‍රශ්نين පැන යන්න පැන යෑමක් හොඳ පැන යන්න නෙමෙයි අපි මේ උත්තර කතා කරන්න කියලා ඔව් පැන යන්න වි කතා කරන්න අපි මම හොඳ අනිවාර්යෙන් ඒක නිසා වික්‍රමාරච්ච මහත්මයාට අපි ආරාධනා කරන්නේ අපේ මාධ්‍ය සහෘදයන් ඉන්නවා අපේ මාධ්‍ය සහෘදයන්ුත් එක්ක අපි මේ කතා බහ කරමු මේ කතා බහ කරන්න කියලා ආරාධනා කරනවා මම විශේෂම වරදව වටහා ගැනීමක් කරගන්න එපා අර වාහනෙට ගල් ගහනවා කියන කාරණාවේදී මම එතනදී වික්‍රමාරච්ච මහත්මයා කියන්නේ නැහැ මේ ගෝත්‍රික මිනිස්සු කියලා. නමුත් එතුමා කියන කාරණාවෙන් ඉස්මතු වෙන්නේ ගෝත්‍රික ජනතාවක් සිටිනවායි කියන කාරණාවයි. ඒ නිසා මේ තමයි මම එතනදී ඒක උපුටා ගත්තේ ඒ කිව්ව කාරණාවෙන් ඉස්මතු වෙන කාරණාව ඒ විදිහට ඒ කාරණාවක් කියන ගමන් අපි සමු ගන්නවා. බොහොම ස්තුතියි අපිට ආරාධනා කරාට සහ මේ වගේ කතා බහක් ඉදිරිපත් කළාට පුතුමාට නිතුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝාෂය ප්‍රාර්ථනා කරනවා. රටේම ජනතාවට ආශිර්වාද වේවා. වාට නිරෝගී සම්පත් ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරනවා දිල්සාන්. ඒක කියන්න කඩවත කෙසේ මාතකේ channel එක ගැන පොඩ්ඩක් අනිවාර්යයෙන් subscribe කරලා දිරලා කියන්න අවසාන කාරණා. ආරාධනා කරන්න කට්ටියට. ඉතින් අපි ඒක අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ දන්නවා. කඩවත ගැස්ට්‍රයිටිස් වල මහත් කෙනෙක් කවුද කියලා රටේම ප්‍රකටයි ගැස්ට්‍රයිටිස් රෝගය සුව කරන බොහොම දක්ෂයෙක්. ඉතින් එතුමාගේ ඒ YouTube නාලිකාව subscribe කරන්න සහ කියන්න ඔබට ගැස්ට්‍රයිටිස් හඳුනේ නැත්නම් පොඩ්ඩක් සල්ලි ආපහු දෙනවා. ඒ කියන්නේ ඔබ ප්‍රතිකර්ම ගන්නකොට මෙතුමාට හරියට ප්‍රතිකාර කරලා හොඳයි බාධා කරලා එහෙම දෙන්නේ නැහැ හොඳයි. ඒකත් තියෙන ක්‍රමවේදයක්. ඒ කියන්නේ අපේම චෝදනා කරන්නෙත් නැහැ ඇවිල්ලා අනම්මනම් කියලා අදිර කරේ. මේ පාපියා ගිනියයි එමු නොත් හොඳයි. අනිවාර්යෙන් ඒක නිසා ඔබ හරියට ප්‍රතිකර්මණ කරගන්න. මොකද ගැස්ට්‍රයිටිස් කියන එකේ රඟේ අපි දන්නවා. දිනසන් කරුණි කියන එක පසුපස හඹා වෙනවා. ආ අනිවාර්යයෙන්. තේරුණාද? ඒ කියන්නේ තවත් දිගට මේ කරුණි කරන්න නැති වෙන තමයි වික්‍රමාර්චිතුන් මේ වගේ දැනුමක් ලැබුණේ හොඳේ. තේරුණාද? ඒ කියන්නේ බොරු වංචාවම දාම කරන්න බෑ දිල්සන්ද? ඒකින්ද තමයි කරුණි. කරුණි කියන එක දිල්සන් ඔයාලා මටද කොහොමද කියන්න බෑ කරුණියක් කරලා තිබුණොත් ඒක පසුපස හබා එනවාමයි දිල්සන්. ඔයාලා තව මම අපි විනාඩියකට මේක වැඩතරන තව චුට්ටක් කරයි යමු දිල්සන්. දිල්සන් මේ බලන්න. මේ බලන්න. මේ මොන පාප කරුණියක්ද කියලා. මේ කරව පාප තමයි මේ පළ දීලා තියෙන්නේ. තේරුණාද? රටේ මුදල් කෑවම මිනිසුන්ට වංචාව කරාට පස්සේ අයිතිවාසික මිනිසුන්ගේ ධනෙ හුර කෑවට පස්සේ මෙන්න මේ වගේ දේවල් මේ කියලා වෙන රටක මේ උප්පත්ති ලැබලා කියලා මේ දේ සිදු වෙලා තියෙන්නේ. තේරුණාද? සුභහදාම හොඳට තේරුම් ගන්න. තමන් වරදක් කරොත්, තමන් පාපයක් කරොත් ඒ පාපේ තමන් මත හඹා එනවා කියලා මතක තියාගන්න දිල්සන්. එච්චරයි කියන්න තියෙන්නේ නේද? අනිවාර්යයෙන්. තේරුණාද? ඒක නිසා ඉතින්ද දිල්සන් ධර්ම ඉගෙන ගන්නන් ලේසි, උගන්නන්න ලේසි, අවබෝධ කරගන්නයි අමාරු. හැබැයි මං අවබෝධ කරගෙන තියෙනවා. හැබැයි මම මහන වෙලාවක් නැහැ. මෙවලද මං අවබෝධ කරගෙන තියෙනවා. ඒකින්ද දිල්සන් මම කිසි කෙනෙකුට බොරුවක් කරන්නේ නැහැ. සිය දෙනෙකුට බෙහෙත් 99කට බෙහෙත් කරලා සිය විනිය හොඳ වුණ නැතුනොත් එයාටත් මං ගත්ත සල්ලි ආපහු දෙනවා දිල්සාට. කිසිම වාදයක් නැහැ හොඳේ. තේරුණාද? එහෙම කියන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා. එච්චර ප්‍රබල බෙහෙත් වගේ මගේ ළඟ තියෙනවා දිල්සාට. තේරුණාද? හරි අපි වැඩසටහන අවසන් කරමු. අවසන් කරමු. ඉතින් ඒ කාරණාවත් කියන ඔබට ඔබ කරන දේවල් ඔබට තම හිසට තම අතමේ සෙවණල්ල කියනවනේ. ඒක නිසා ඔබ කරන කියන දේවල් ඔබටම තමයි.
අපි කරන කියන දේවල් අපිට මතමයි. ඒ නිසා අපි මේ කාරණාවත් කියන ගමන් නැවතත් මතක් කරන්නේ කඩවත ගැස්ට්‍රයිටිස් විද මහත්තයාගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම දන්න කියන හිතවතුන්ට කියන්න. මොකද ගැස්ට්‍රයිටිස් කියන්නේ මොන තරම් පීඩාවක්ද කියලා ඒක දන්නේ ගැස්ට්‍රයිටිස් හැදිලා ගැස්ට්‍රයිටිස් වැඩි වෙලා වමනේ ගිහිල්ලා දුක් විඳපුවේ විතරයි. මොකද කාලයක් අපිත් ඕගනිසා පීඩා වින්දා. දැන් හැබැයි දීන්නේ කියලා ගැස්ට්‍රයිටිස් නැහැ. දැන් නිදහසේ අත දිග ඇරලා කට ඇරලා ඕන දෙයක් කන බොන රස විඳිනවා ජීවිතේ විඳිනවා. ඔය බෙටිය දුනානේ. මේ ඒ කාරණාවත් කියන ගමන් තමයි අපි සමු ගන්න. එහෙමනම් ගිහල නම් ඔබටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ වාසනාව ලැබේවා. අයිබෝවන්.